විවාහයකට සූදානම් විසිටි තරුණෙක්ගෙන් කප්පම් ගන්නට ඔහුගේ සමලිංගික මිතුරන් කිහිප දෙනෙක් නිසා සිදු අලකලංචිය පසුගියද බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. මේ කියන තරුණයා මෑත මනාලික කැඳාගෙන යුග දිවියකට පිවිසෙන බවට ආරංචි පෙතුරු තිබූ අතරවාරේ ඔහු සමග කාලයකට පෙර බෝඩිමක එකට සිටි මිතුරන් කිහිප දෙනෙකු මේ කටයුත්තට අකුල් හෙලා තිබෙනවා. මෙම තරුණයා ඔවුන් සමග සිටි කාලේ එම මිතුරන් සමග සමලිංගික ඇසුරකට ඇබ්බැහි වී තිබී ඇති අතර තම මිතුරයම සම්බන්ධකම් සියල්ල අමතක කර දමා නව මනාලික කැඳාගෙන පිළිවෙලක් වෙන්නට යන ආරංචිය ඔවුන්ගේ කනසල්ලට හේතු වී තිබුණා. මේ හේතුවෙන් විවාහය සිදු නොකරන්නයි දිගින් දිගටම දුරකතන මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් තම දුරාචාරයන්ගෙන් මිදී අලුත් ජීවිතයකට පිවිසීමට ආසාවෙන් පසු මේ තරුණයාට මෙම ඇමතුම් වදයක් වී තිබෙනවා. විවාහයට දින කිහිපයක් තිබෙදී තරුණයා කම්පණයට පත් කරන ආකාරයට මෙම ඇමතුම් ප්‍රචණ්ඩ වී ඇති අතර ඔවුන් සතුව සමලිංගික හැසිරීම්වල පටිගත වූ වීඩියෝ කොටස් තිබෙන බව ඒවා මනාලියගේ පාර්ශවයට පෙන්වා විවාහ මංගල්‍ය කඩාකප්පල් කරන බවට තරුණයාට දුරකතනෙන් මරණීය තර්ජන කර තිබෙනවා. සත්‍ය ලෙසම එවන් වීඩියෝ ක්ලිප් ඇති බව දැනුවත්ව සිටි තරුණයා එසේ නොකරන්නයි බැගෑපත් වී තිබෙනවා. එම අවස්ථාවේ සමලිංගික මිතුරන් දන්වා ඇත්තේ රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබා දෙන්නේ නම් එම කටයුත්ත නොකර සිටිය හැකි බවයි. මෙම තර්ජනය ගැන අතිශය කම්පණයට පත්ව සිටි තරුණයා බලාගත්තත බලාගෙන කල්පනා කරමින් මෙයින් මිදීමට පිළියම් සිටමින් සිටිද්දී මෙම කරදරය කුමක්දැයි තරුණයාගේ සොයුරෙක් විමසා තිබෙනවා. මුලදී ගැටළු හෙළි නොකරත් සොයුරාගේ පෙරැත්තේ මත තමන්ගේ සමලිංගික හැසිරීම ගැන මෙන්ම අදාළ තර්ජනය ගැන විස්තර තරුණයා සොයුරාට කියා තිබෙනවා. ඔහු එහිදී කියා ඇත්තේ පොලිස් සිට කියමු කියාය. පසුව බණ්ඩාරගම පොලිස් සිටගේ දෙදෙනාට ලැබුණු උපදෙස් මත සමලිංගික මිතුරන්ට ඇමතුමක් ගෙන තමන්ට මුදල් දිය හැකි නමුත් මෙම අවස්ථාවේ ලක්ෂ 10ක් නැතයිද ලක්ෂ 5ක් අවශ්‍යනම් ලබා දිය හැකියයිද තරුණයා දන්වා තිබෙනවා. පසුව සමලිංගික මිතුරන් ඊට එකඟ වෙලා තිබෙනවා. කප්පම් මුදල් ලබා ගන්නට සමලිංගික මිතුරන් පැමිණැත්තේ එක් මිතුරෙකුට අයත් ත්‍රිරෝද රථයකිනි. ඔවුන් බණ්ඩාරගම නගරයේ ස්ථානයකට උපක්‍රමශීලීව ගෙන්වාගත් අවස්ථාවේ අත්තරංගොට ගත හැකි වූ බව පොලිසිය කියා තිබෙනවා. අත්තරංගොටගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 37 හා 29 වන වයසේ පසුවන අතර බණ්ඩාරගම රයිගම උයනවත්ත ප්‍රදේශයේ පදිංචි අය වෙනවා. මුදලක් ලබා ගැනීමට පැමිණි සමලිංගික මිතුරන් එක් අයෙකුගේ ගස් කපන්නක වන අතර අනිකා ත්‍රිරෝද රථ යොදරකි. ඔවුන් බණ්ඩාරගමදී ඊයේ අත්තරංගොඩ ගත් අතර කප්පම් කරන පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.